බංගලාදේශයේ තත්ත්වය සාමකාමී අතර හැරි ඇති බවට පසුගිය දින දෙක තුළදී පෙන්නුම් කළද යළි විරෝධතා ආරම්භ කිරීමට ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊයේ පියවර ගත්තා. අගවිනිසුරු ඔබයිදුල් හසන් හා තවත් විනිසුරුවන් පස් දිනකට සිය දුහුරයන්ගෙන් ඉල්ලාස්වන ලෙස බල කරමින් විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වටකිරීමටයි කටයුතු කළේ. එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්‍රකාශ කළේ ඊයේ පස්වරු එකට පෙර අගවිනිසුරුවරයා හා අනෙක් විනිසුරුවන් පස් දිනා ඉල්ලාස්විය යුතු බවයි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඉටු නොකළහොත් විනිසුරුවන්ගේ නිවාසද වටලන බවට ඔවුන් තර්ජනය කර ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ. අලුතින් පිහිට වූ අන්තර්වාල් රජයේ අදහස් විමසීමකින් තොරව අගවිනිසුරුවරයා පූර්ණ උසාවි රැස්වීමක් හැඳවා ඇති බව සැලවීමෙන් පසුවයි මෙසේ විරෝධතා අලුතින් ආරම්භ කෙරුණේ. එමෙන්ම අගවිනිසුරුවරයාට සිය දුහුරයෙන් ඉල්ලාස්වන ලෙසට අන්තර්වාල් රජයේ ප්‍රබල සාමාජිකයෙකුද බලපෑම් කර ඇති බව වාර්තා වනවා. මෙවැනි ක්‍රියාවන් හමුවේ බංගලාදේශයේ පාලනය ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ බහිරෙන් නතු වී ඇති බවක් පෙන්නුම් කරන බවයි විදෙස් විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ. අනතුරුව බංගලාදේශයේ 25 වන අගවිනිසුරුවරයා ලෙස සයිඩ් රේෆාඩ් අහමඩ් පත් කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මහාධිකරණ කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ලෙස කටයුතු කළ සයිඩ් රේෆාඩ් අහමඩ් පළමුව අභ්‍යාචනාංශයේ විනිසුරුවරයා ලෙස පත්කර පසුව අගවිනිසුරුවරයා ලෙස පත් කළ බව එරට නීති ලේකම්වරයා නිවේදනය කරනවා. අන්තර්වාර රජයක් පත්කළද බංගලාදේශයේ තත්ත්වය තවමත් අවිනිශ්චිත බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. රාග්පූර් ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මුහම්මද් යූනුස් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩකාරීත්වයෙන් මිදී සංසුන්ව කටයුතු කරන ලෙසයි. බංගලාදේශ මහබැංකු අධිපති අබ්දුල් රූෆ් තලුක්දර්ද සිය දුහුරෙන් ඉල්ලාස්වී ඇති නමුත් තනතුරේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඔහුගේ ඉල්ලාස්වීම පිළිගෙන නොමැති බවයි එරට අන්තර්වාල් රජයේ මුදල් අමාත්‍යාංශ උපදේශක සලේහුදීන් අහමඩ් පවසන්නේ. මේ අතර මැතිවරණයේ ප්‍රකාශයට පත්කළ විගස බංගලාදේශ හිටපු අගමැතිනි ෂේක් හසීනා නැවත එරටට පැමිණෙන බව ඇගේ පුත් සජීබ් වසෙඩ් ජෝයි පවසනවා. වසෙඩ් ඇමරිකාවේ ජීවත් වන අතර වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයෙක්. අගමැති දුහුරෙන් ඉල්ලාස්වී රටින් පලාගිය ෂේක් හසීනා මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර ෂේක් හසීනා අග්‍රාමාත්‍ය දුහුරෙන් ඉල්ලාස්වීමෙන් පසු බංගලාදේශයේ හින්දු භක්තිකයන් සිය ගණනකට හා ඔවුන්ගේ නිවාසවලට මෙන්ම ව්‍යාපාරික ස්ථානවලටද විරෝධතාකරුවන් හානි සිදු කර තිබෙනවා. එම ප්‍රහාරයන්ට එරෙහිව විරෝධය පළ කරමින් දහස් ගණනක හින්දු භක්තිකයන් ඊයේ දිනේදී ඩකා නුවර විරෝධතාවේ නිරත වුණා. හින්දු භක්තිකයන්ගේ නිවාස, ව්‍යාපාර හා කෝවිල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් පාසල් ගුරුවරියක් මියගොස් පුද්ගලයන් 45 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රචණ්ඩත්වයෙන් මිදීම සඳහා බංගලාදේශයේ හින්දු භක්තිකයන් දහස් ගණනක් අසල්වැසි ඉන්දියාවට පලා යාමට උත්සාහ කරන බවද සඳහන්. පසුගිය මාසයේ සිට පැවැත්වෙන විරෝධතා හේතුවෙන් බංගලාදේශය දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටිනවා. බංගලාදේශ අගමැතිවරියගේ නිල නිවස, රාජ්‍ය කාර්යාලය මෙන්ම බංගලාදේශ පාර්ලිමේන්තුවද ශිෂ්‍ය ක්‍රියාකාරී කැරලි කණ්ඩයම් සිය අනසකට ගනු ලැබුවා. ඒ හේතුවෙන් බංගලාදේශ අගමැතිනි ෂේක් හසීනාට ධූරය අතහැර රටින් පලා යාමටද සිදුවුණා. බංගලාදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ විරෝධතා හේතුවෙන් මේ වන විට 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. 1971 නිදහස් අරණින් පසු බංගලාදේශය තුළ ඇති වූ දරුණුතම ප්‍රචණ්ඩත්වයද මෙය ලෙස සැලකෙනවා.